මේ තින අපේ ලිවින් රූම් එක. මේ තින මගේ අනිත් ලිවින් රූම් එක. මම දැන් යනවා අපේ කිචන් එකට. මේ තින අපේ කිචන් එක. මේ තින අපේ ස්ටෝර් රූම් එක. ප්‍රයිස් ටැග්ස් ගහලා දිනවා ගණන් ගන්න එපා. මේ අපි තාම ගැලවෙන්නේ නැහැ. කවුද කෙනෙක් ඇවිල්ලා ඉන්න අපේ ගෙදර ගණන් ගන්න එපා. අපි දැන් අතරම වෙන්නේ මේක හොයන්නේ. මෙන්න මේක. මේ අර හැරි පොටේ කියලා අර එළියට දින්න මේ වගේ ගහක් මේක. හෙලෝ. අද අපි ආවා IKEA එකට. ඉතින් IKEA කිව්වම හැමෝම දන්න තැනක්. ඒ පළවෙනිම උඩතට්ටේ යන උඩතට්ටේ තමයි ඒගොල්ලෝ ෂෝරූම් එක තියෙන්නේ. ඊට පස්සේ පල්ලෙහා තමයි මාකට් හෝල් එක තියෙන්නේ. උඩතට්ටේ තියෙන ෂෝරූම්ස් වල මේගොල්ලෝ කන්සෙප්ට් එකට හදලා තියෙනවා ලිවින් රූම්, බෙඩ් රූම්, බාත් රූම් වගේ. ඉතින් කියලා බලමු. දැන් යනවා ඒක ලිවින් රූම් එකකට. මේ තියෙන්නේ වගේ හදලා ලස්සනට කර්ටන් දාලා. අද බාත් රූම් එක බාටබ් එකකුත් තියෙනවා. තියෙන්නේ තව ලිවින් රූම් එකක්. ඉතින් මේ මැද තියෙනවා පාන් ගෙඩියක් එහෙම තියලා. පාන් නෙමෙයි මේක ඇත්තම ටර්කි එකක්. ප්ලාස්ටික් ටර්කි එකක්. ඉතින් ඇප්ලිකේෂන් එකක් වගේ පෙන්නනවා ලස්සන්ට ඇප්ලයි කරලා ලිවින් රූම් එක කොහොමද තරමයි කියලා. ඉතින් හැමතැනම දාලා තියෙනවා මේ ටැග්ස් එහෙම හැම එකෙම. අපිට මෙයා පල්ලෙහාන් ගන්න පුළුවන්, කොහෙන්ද ගන්න පුළුවන් සෙල්ෆ් ඒරියා හැමතැනම දාලා තියෙනවා ලොකේෂනත් එක්ක. අපි දැන් අතරම වෙන්නේ මේක හොයන්නේ. මෙන්න මේක. මේක මට පල්ලෙහා හොයාගන්න බැරුණා. හැබැයි මෙතන දාලා තියෙනවා කිචන් ඇක්සෙසරීස් වල තියෙනවා කියලා. කෝඩ් එක මම පොඩ්ඩක් ලියාගත්තා මේකේ. පාගන්න මට ලේසි වෙන හින්දා 204යි 871යි 75 කියන එක. මේ තියෙන තව ලිවින් ස්පේස් එකක්. තනිකරම හදලා තිනවා අපිට. අතරම මේ කන්සෙප්ට් එක ගන්න ඕනේ නැහැ. මේගොල්ලම ගන්න පුළුවන්. මේ තියෙන්නේ බෙඩ්රූම් එක. ඉතින් මේ view එකක් එක්ක මේ ලස්සන දිනවා. මේක බාත්รูම් එකට යන්න වෙනම. අතරම ගෙදර ඩිසයින් කරලා වගේ ලස්සන තියෙනවා. ඒ ඩිසයින් කරලා කිචන් එක ෆ්‍රන්ටි ලිවින් රූම් එකක් වල 870 කට හදන්න පුළුවන් කියලා තියෙන මෙන්න මේ වගේ. ඉතින් හැම එකෙම ප්‍රයිස් ටැග්ස් ගහලා තියෙනවා කොහෙන්ද ගන්න පුළුවන් කියලා. මේ තව කන්සෙප්ට් එකක්. ගොඩක් මේ කොන්ඩෝ කන්සෙප්ට් තමයි මෙතන ගොඩාක් තියෙන්නේ. ගෙවල් වලට ඇරෙන්න. මොකද ඉතින් මේ අලුතෙන් පටන් ගත්ත ට්‍රෙන්ඩ් එකක් තමයි ආ කොන්ඩෝ ලිවින් කියන එක. ඉතින් ඒ විදිහට තමයි මේගොල්ලෝ ගොඩක් හදලා තියෙන්නේ. අපිට මේ හොයාගන්න බෑ කිචන් ඇප්ලයන්සස්. මම හිතන්නේ එක්කෙනෙක් අහලා බලනවා. හරි අතන එක්කෙනෙක් ඉන්නවා කියලා බලමු. ෆයිනලි ෆවුන්ඩ් යෝ. මේ තියෙන්නේ අපි හොයපු එක. ඒක හොයන්න අපි මේක වටේම ඇවිද්දා. එතන 8යි යන්න බෑ. මේක ඇත්තටම මේ පිටියර මේ තින් මේ වගේ ගහන්න පුළුවන් ලේසියෙන්. ඩ්‍රිල් කරන්න ඕනේ නෑ කියලා හිතනවා. අනේ පොඩ්ඩක් ඩ්‍රිල් කරන්න තියෙනවා. කමන්නේ ගන්න ඕනේ. වර්ක් ෆ්‍රම් හෝම් වගේ තියෙනවනේ. ඉතින් මෙන්න මේ වගේක් හොදයි. මම මේක ගන්න ඊට ඉස්සෙල්ලා වර්ක් ෆ්‍රම් හෝම් කරන්න يعني ජොබ් එකට යන්න ඉස්සෙල්ලා මේකේ මේ තියෙන ඩෙස්ක් එක මේ ලංකාවේ තිබ්බා. මේ අපේ සමහර ඔෆිස් වල ඕනෙලාගේ හිටගෙන වැඩ ගන්න පුළුවන්, ඕනෙලාගේ ඉඳගෙන වැඩ ගන්න පුළුවන්. වර්ක් ෆ්‍රම් හෝම් ජොබ් එක කොහාගෙන මේක ගත්තනම් හරි. මේ තියෙන බාත්รูම් එකක් ටවල් එකේ ඉඳලා හැම එකක්ම වගේ තියෙනවා. මේක ගහලා දිනා මේ ඩිස්ප්ලේ ඔන්ලි වොෂ්රූම්ස් ආ ලොකේටඩ් ඇට් ද ස්විඩිෂ් රෙස්ටෝරන්ට් කියලා. ඉතින් හැම එකක්ම වගේ දිනවා නේ. මට පේනවා මේ. මේක තමයි මේගොල්ලන්ගේ තියෙන ලොකුම ස්ට්‍රැටජි එක. ලස්සන්ට හදලා තිනවා බොටල් එකේ ඉඳලා ෂවර් එකේ ඉඳලා ටවල් එකටම හැමයක්ම තියෙනවා. උඩ ෂෝරූම් එකේ ඉඳන් අපි යනවා පල්ලෙට මාකට් ප්ලේස් එකට. මාකට් ප්ලේස් එකෙන් මඩු තමයි ගන්න තියෙන්නේ උඩින් මල් ලියලා කොහොමද කියලා. ඉතින් ඉස්සර පෙන්නවා වගේ හැම එකෙම ටැග් එකක් තියෙනවා. ටැග් එකෙන් හොයාගෙන යන්න තියෙන්නේ කොහෙද හරියම ලොකේෂන් එක කියලා. ආයතන සෙතනින් එහා පැත්තේ වෙහවුස් එක දෙනවා. වෙහවුස් එක පස්සේ චෙක් අවුට් එක. බේස්මන්ට් එකේ එහෙම නැත්නම් පාකින් එකේ ගොඩක් කට්ටියගේ තියෙන ටූල්ස් ඉක්විප්මන්ට් අරම මේ තියෙන්නේ. තව කන්සෙප්ට් එකක් ගෙදරක තියන්න පුළුවන්. මයි හැපි ප්ලේස්. මේකට මාර්ම ලස්සනයි. මෙතන ක්‍රිස්මස් එක ඩෙකරේට් කළා මේගොල්ලෝ. ක්‍රිස්මස් ගහේ තියෙන හැම එකක්. මේකේ ක්‍රිස්මස් ට්‍රී එකේ තියෙන හැම එකක් මේ තියෙන්නේ. මේගොල්ලෝ ලේබල් කරලා ගානත් එක කොහෙන්ද ගන්න පුළුවන් ඔක්කොම තියෙනවා. يعني මෙතන හැම එකක්ම මේගොල්ලෝ යකුණන්න තියෙනවා. හැම එකෙම ටැග්ස් ගහලා ලස්සනට තියෙනවා කොහෙන්ද ගන්න පුළුවන්, කොහොමද ගන්න පුළුවන්, මොන රැක් එකෙන්ද හැම ගම ගහලා තියෙනවා. IKEA එකේ මේ දැන් අපි ගොඩක් ඉස්සෙල්ලා ගත්තේ Walmart එකේ. මොකද මේ Walmart එක මේ ගෙවල් ළඟ තියෙන නිසා IKEA එක තියෙන්නේ ගොඩක් සීමිත තැන්වල. දැන් අපි Etobicoke එකට ආවා මේ IKEA එකට. නැත්තම් ආයෙ වතර Burlington එක ගොඩ යන්න ඕනේ. ඉතින් Etobicoke එකට අපි ඉස්සෙල්ලා ඇවිත් ඉඳලා අපි පොඩ්ඩක් comfortable මේකේ තියෙන මේ ෆ්ලෝ ප්ලෑන් එකට. නැත්තම් අපි පළවෙනි දවසේ ඇවිල්ලා අපි අතරමං වුණා.
මේගොල්ල එක ටජයත්තම අතරමන් කරන්න ගතවර මිනිස්ු ති හැතම හො හ යනවන මේ අලුතෙන් අලතින් දේව මේගොල් හැතම ඇපිේෂන එක දාලාදන නිසා තැන් හිතනක ලෙවෙන් රුම් එකට පස්ස බෙඩරුම එකගේ කියල පට බෙඩරුම් එක මේගොල තිීරතින ලස්සට එකක ලෑම් සිට පස්සේ බෙක්ෂේ අරම ඔක්කෝ තිීර තින නතර අපිහිතනවා මේ ගන්න වගේ ගැන පොඩි අර ඉන්ටේෂන් එකක් හදනවා මේකොල ගන්න ඒකත මේගොල සැඩජීක පුලන්තර මේගොල අතරමන් කරන්න එකතමයි කරන්නේ ඔෆිසේ කට්ටිය ඇතරම ලන්ස් ටයිම හෙම යනවා මේ අයිකයකට ගිහිල්ල මේ අයිකගේ තියෙනට කොස්කෝ එක වගේ වන් ඩොල වැටතුකේද මේ බන්න එක හොඩ්ඩොක් බන්න එක ඒක ගන්න යන කට්ටිය අයිකයකට ලන්ස් ටයිම එක අපි දැන් මම හිතන්නේ සෙක්ෂන්ස් තුනක් විතර පාස් කරා අපි චෙකවට්ටේ පාස් කරගෙනාව අපි අනිත් පැත්තර යන්නේ ඒ පැත්තර ගිල්ල ආයනෙන චකවට්ටකට යම් හැරගම් බලු මොනක් තියෙන්නේ කියලා මේ ඇත්තරම නැති දෙයක් නෑ හැම යම්මගේ දීනවා පාච්චිකන තව ස්ටඩජ එකක් තමයි මේ ඇපලිකේෂන් මේ මොන පේනවා හැම එකක්ම ලස්සන්න තියලා තියෙනවා ඉතින් අපි හිතාගන්න පුළුවන් කොහොමද ගෙදර ඒ තැන්වල තියන්නේ කියලා අතන තියෙනවා වෙජිටබල්ස් එකේ දාලා තියෙනවා ඉතින් අපි හිතාගන්න පුළුවන් බෝල් එකේ සයිස් එක ඉතින් ඒකෙන් අපි හිතාගන්න පුළුවන් අපි කොහේද මේක තියන්නේ පොඩි රේජ් එකක් හදනවා මේ ප්‍රොඩක්ට්ස් ටික ගන්න ඒක අනිත්තක තමයි හැම ප්‍රඩක්ට එකම මේ අයිපඩ්‍රෙසක් වගේ තින බාකෝඩ් එක බාකෝඩ් යන්න මේ මේකල් දෙකට වෙන වසන කියනවා මෙතින් මේක තමයි මේ ප්‍රඩක්ට එක කෝඩ් එක ඉතින් මේක එක්සර්ච් කරලා අපිට මේ ගන්න පුළුවන් දැන් සගොඩක් කරේ මේගොල්ලෝ මේක දැහිතන්නකො ලොකු ටේබල් එකක් වගේ කියලා ඒතකොට ටේබල් එකේ පාට් දෙකක් තියෙනවා නะ එක පාට් එකක ඒ කියන්නේ කෝඩ් එක මේක නම් දෙවෙනි පාට් එක කෝඩ් එකත් දෙතරින් දානවා ඒතර ඒක අපිට වෙයා හවුස් එකෙන් පික් කරගන්න පුළුවන් ඒතර තව තියෙනවා මේක නෝට් කොලවෙන කඳපු අඩිටුවලකුත් තියෙනවා මෙන්ගත් තමා එකක් මේ ගැත්තර මොන මේස පයි ගන්න යනවා නම් මෙෂය කරන්න ඇති මං ගන්න යන්නේ පොඩි ස්ටූල්ලක් වගේ තියෙන එක ගත්ත පොඩ ඇති මෙෂය කරන්න ඕනි හින්දා තියෙන්නේ ෆ්ලෝ මැප් එක. ඉතින් මේක හොයාගෙන යන්න ගියාම එපා වෙනවා. මොකද අපි දැන් ඉන්න තැන ඉඳලා චෙක් අවුට් එකට යන්නයි ෂෝරූම් එකට යන ෂෝරූම් එකේ තියෙන සෙකන්ඩ් ෆ්ලෝර් එක අපි දැන් ඉන්නේ මාකට් හෝල් එකේ. ඒක තමයි ගන්න යන්නේ රොසෙන් රොබිනියා. රොසෙන් රොබිනියා කොහෙද තියෙන්නේ කියලා බලමු. ඒක වල ගොඩාක් වේරියන්ට්ස් තියෙනවා. ඉතින් පා ගන්න ඕනේ හරියම කොයි තියෙන්නේ කියලා. රොසෙන් රොබිනියා. මේක ඇත්තම හදලා තියෙන්නේ උඩ ෂෝරූම් එකෙන් බලාගෙන පල්හැට වෙලා ඒ ටැග් එකේ අර ඒ බාකෝඩ් එක වගේ මතක තියාගෙන ඇවිල්ලා පල්හැ පික් කරගන්න පුළුවන් උඩින් ඇත්තට පික් කරන්න පුළුවන් ඒ වෙලාවට පල්හැ පික් කරගන්න තමයි තියෙන්නේ මෙතන ගොඩාක් වැරයිටි තියෙනවා එක එක පාට මෙතන ඇත්තම නැති දෙයක් නැහැ මෙතන ආවට පස්සේ මේ ඕන එකයි නැති එකයි දෙකම ගන්න හිතනවා ඉතින් අපි මේ දෙවෙනි සැරේ ඇත්තටම එකේකට ආවේ ඉස්සර නැත්නම් අපි ගොඩක් කරාට මේ ඔන්ලයින් තමයි ඕඩර් කරන්නේ සෙන්ටර් චැනල්ස් තියෙනවා මේ ටක්කම වෙලා හතරයි රතන සෙන්ට කඩස් මේක ඩොලා එකයි අනු නවයක් කන්නාඩිය ඩොල හැටක් නිවන්න ඩොල හැටක් කන්නාඩිය ඉලකටාව කාපත් තිෙන්න්න දිමිතර කාප ඩොල හතලිය දල ඩොල මහාරසිය පන්සරකම් තියෙනවා ඒවත් උඩ තියෙනවා මේ ෂෝරූම් එකේ තියෙනවා වෙන වෙනම කාපට් සාලා ටැග් එක. දැන් මේ තියෙන එක කාපට් එකක්. අපි මේ අපි ගෙදර තියෙන කාපට් එක මෙතනින් ගත්තේ. ඉතින් අපේ ගෙදර දැන් ලිවින් රූම් එකේ දාලා තියෙන කාපට් එක. හොඳයි කාපට් එක ඇත්තටම. මම ඇත්තට මේ වගේ ගන්න හිටියේ මේ ඇද ඉන්නකොට පාඩම් කියන්නේ මේ පොතක් කියවනවා නම් එහෙම. මේ තියෙන බෙඩ් සයිඩ් ලෑම්ප්ස්. මෙතන තියෙන ප්‍රශ්නේ මේ ගත්ත මෙතනින් ගත්තොත් එහෙම මේගොල්ලන්ගෙම තමයි බල්බයක් ගන්න ඕනේ. ඒකට අපි එක සැරයක් ගත්තා මේ මෙතනින් ලෑම්ප් එකක් බල්බ් එක මෙතනින් තමයි ගන්න ඕනේ. එළියේ මම හිතන්නේ බල්බ් එක තියෙන බල්බ් එක ෆිට් වෙන්නේ නැහැ එළියේ තියෙන බල්බ් එක. ඒ ගත්ත ලෑම්ප් එකට මම දන්නේ අනිත් එක කොහොමද කියලා. දැන් හිතන්නකෝ අපි මෙතනින් මෙන්න මේකට මම කැමතියි කියලා. මේකේ බැලුවා ටැග් එක මොකද්ද කියලා. මේ තියෙන බොක්ස් කරලා තියෙනවා. අපි ඉතින් ගෙදර ගිහලා මේක අම්පැක් කරලා අපිම හදා ගන්න ඕනේ. අය කියලා තමයි එක පයිනිය ගැලලා තියෙන්නේ. මොකද ඒගොල්ලෝ තමයි මේ අර self made විතර හදලා තියෙනවා. ඊට
ඊටවස්ස අපේ බාත්‍රය තියෙන තැනට මෙතන තියෙනවා මේ ටැප් සරමේ ඔක්කොම තියෙනවා සිංක් මංකේ මේකට නත් අතරමං යනවා කියලා මෙතනින් ගියොත් එහෙම එක පැත්තකට යන්නේ ඊස්සේ මේ පැත්තට ගියොත් තව පැත්තක් මේක තව පැත්තක් අතරින් තමයි වෙයාහවුස් එකට යන්න පුළුවන් ඉතින් වෙයාහවුස් එකට යන තැන තමයි චෙක් අවුට් එක තියෙන්නේ ඇත්ත ඇලෝවේරා ගහක් ඩෙකරේෂන් වලට තියන්න ඩොලර් 4 යනවා බෑ එතන බොරු ගසක් තියෙනවා ඇත්ත ගසක් තියෙනවා මේ සෙන්සර් ඒරියා තියෙන අතන මම ගාණ කීරි කියලා ගාණ ගහන නෑ ඉතින් ආ ස්කෑන් කරලා බලමු කීයද කියලා එකට අපි සෙන්සර් වේරිය කරේ මේකට කියන්නේ මදර් ඉන් ලෝස් ටන් කියලා මේක ඩොලර් 25ක් වෙනවා මේ ගහ එතන අනිත් ඔක්කොම තියෙන්නේ මේ ප්ලාස්ටික් ගස් මේ ටික තමයි ඉතින් ඇත්ත ගස් තියෙන්නේ චෙවිරි පොඩි ගස් තියෙනවා ඩොලර් 10ට එතන ලොකු එක 20 ගානනේ දැන් මේක 10ට තියෙනවා තියෙන ප්‍රශ්න මේක අර මේ ගේ ඇතුලේ තියාගෙන දැන් මේකට වතුර දාන්න ඕනේ දන්නෙත් නැහැ මට මතකයි අම්මා කිව්වා මේ කොහොමද කරන්නේ කියලා මේකට මෙතන ගැන කපේ රඩිය තමයි මේ මල් ගානෙන් ගාන අඩුවට විකුණනවා පෝච්චි ගාන වැඩි විකුණනවා මම මේ පෝච්චිය ගන්න යන්නේ මේ පෝච්චි 11.99ක් මේ සන්සෆේරියා ප්ලාන්ට් එක විතරක් 10ක් ඉතින් මේගොල්ලෝ මේ මෙතන පෝච්චි ගාන වැඩිපුර මාකප් එකක් තියාගෙන තමයි මෙතන විකුණන්නේ මේ තියෙනවා වෙයාහවුස් එක ඉතින් මෙතන ආයතනවල තියෙනවා 0.1 14 මෙතන 20 ගණන් විතර තියෙනවා මෙතන ඉඳන් අපි සිලෙක්ට් කරන්න ඕනේ මොන අයිල් එකට ගිහිල්ලා මොකද්ද බින් එක කියලා දැන් මේක තියෙන්නේ අයිල් 1 බින් 2 ඒකට දාලා තියෙන විදිහට අපි එතනින් හරිය පැකේජ් එක සිලෙක්ට් කරගන්න ඕනේ ගොඩක් තැන් වල ඒක දාලා තියෙන this product comes in 2 packages කියලා ඉතින් ඒකට අපි මේ කාඩ් එක ගන්න බෑ අපි ගන්න ඕනේ මෙන්න මේ වගේ අර ඉන්ඩස්ට්‍රියල් කාඩ් එකක් ඒක තමයි දාගෙන යන්න ඕනේ. අර තියෙන ඉන්ඩස්ට්‍රියල් කාඩ් එක එකෙන් තමයි ගන්න ඕනේ. ඒකට ෆැට් බෙඩ් කාඩ්ස් කියලා තමයි මෙතන තියෙන්නේ මංගු ඉන්ඩස්ට්‍රියල් කාඩ් කියලා. මේක අරගෙන තමයි මෙතන යන්න ඕනේ වෙයාහවුස් එකේ. මොකද මෙතන තියෙන ගොඩක් හෙවි ඩියුටි يعني වැඩ කරන් බර දේවල්. ඊට අතර මෙතන ගන්න දෙයක් නැහැ. ඉතින් අපි කෙනෙක් චෙක්අවුට් එකට තමයි ඊළඟට යන්න හදන්නේ. ඇමරිකාවල ගොඩක් මේ වෙයාහවුස් කන්සෙප්ට් එක තියෙනවා. මොකද ගොඩක් ස්පේස් එක දෙන හින්දා ලංකාවගේ නම් ලොකු ස්පේස් එකක් අරගෙන ඉන්ඩස්ට්‍රියල් ලෙවල් එකට මේ වගේ වෙයාහවුස් එකක් හදන එකට යන ස්පේස් එකක් ගත්තොත් එහෙනම් මම හිතන්නේ ප්‍රොෆිටබල් වෙන ගන්නේ නැහැ. තියෙන ඉඩත් එක්ක ඉතින් මේ මෙහෙ රටලක නිසා ගොඩක් ඉන්ඩස්ට්‍රියල් දැන් කොස්කෝ වගේ ඒත් ඉන්ඩස්ට්‍රියල් ලෙවල් වගේ මේ වගේ වෙයාහවුස් එකක් තමයි තියෙන්නේ වෙයාහවුස් රෝ එකක් නේ කොස්කෝ කියන්නේ. ඔය නොටිස් කරන දේ තමයි මෙහෙ දැන් ගොඩක් ස්ටාෆ් එක නැහැ. දැන් මේ තියෙන ස්පේස් එක ආරම්භයත් එක්ක බැලුවම ස්ටාෆ් එක ගොඩක් අඩුයි. දැන් මේ වanakk මේ පැත්තේ පේන පැත්තක කවුරුත් නැහැ. අපිම තමයි මේක අරගෙන කාට් එකට දාගන්න ඕනේ. ඊළඟට තමයි මේ දැන් මේගොල්ලෝ මේ නම් දාන්නේ මේ IKEA වල මෙමුත් කියලා තියෙනවා. මේ පුටුව එක්ක ඒගොල්ලෝ කම්බයින් කරනවා ස්කැන්ඩිනේවියන් පැත්තේ. يعني ඒගොල්ලෝ මේ ප්‍රඩක්ට් එක හොයාගන්න පැත්තේ ලැන්ග්වේජ් එකත් එක තමයි ඒගොල්ල කම්බයින් කරන්න හිතන්නේ මේ සන් උවික් කියන්නේ පුටුව ඒ ස්කැන්ඩිනේවියන් පැත්තේ තියෙන ලැන්ග්වේජ් එකකින් කියන පුටුව තමයි ඒ තියෙන්නේ ඒ වගේ මේගොල්ල ප්‍රොඩක්ෂන් නම් දාද නැත්නම් සමහර වෙලාවෙ කියව ගන්නත් බැහැ මෙතන මේකක් තියෙනවා මේ පොයින් කියලා එකක් තියෙනවා දැන් චෙක් අවුට් කරාම අපි යන හදන්නේ අතෙන්ට චෙක් අවුට් එකට නැත්නම් එක්ස්ප්‍රෙස් චෙක් අවුට් එක තියෙනවා නැතන දැන් නැතන තියෙනවා හොට් ඩොග්ස් ඒගොල්ලන්ගේ ෂොප් එක තියෙනවා අපි ඉතින් මෙතනින් චෙක් අවුට් එකට ගිහිල්ලා ඊට පස්සේ හොට් ඩොග්ස් ගන්න තමයි ප්ලෑන් කරන්නේ අදර ෂොපින් කරලා ඉවරයි IKEA එකෙන් අපි ගෙදර යන හදන හොට් ඩොග් එකක් ගත්තා දැන් හොට් ඩොග් එක කන්නෝනේ වාහනේට ගිහිල්ලා ඔකට වෙනවා මේ වාහනේ මම පෙන්වන්න කොච්චර ජරා වෙලාද කියලා මේ වින්ට් එකේ දැන් අර මඩ වෙලා මේ හොද ගන්න ඕනේ දැන් මේ වාහනේ හොද ගන්න තතර අමාරුයි මොකද වතුර ගොඩක් ඊතල නිසා මේ තියෙන මං ගත්ත හොට් ඩොග් එක හරි එන ඊළඟ බ්ලොග් එකේ හම්බ වෙනකම් bye thanks for watching